ආයුබෝවන්. කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා. හරිතේ හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම අනුරාධා රණසිංහ. ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත. IMF සතුට. මේ යන විදිහට මේ පනත් සම්මත කරගත්තොත් සීගිරිය කළුගල් වලට කඩලා හෝටන් තැන්න ක්‍රීඩා පිටියක් කරලා සිංහරාජයේ ලී මොලකට දීලා සමනල කන්ද හෝටලයකට බදු දෙන එක ෂුවර් කියලා අද ටෙලිවැකියෙන්. දැන් අවධානය දේශීය පුවත් වෙත. ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ශක්තිමත් ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය වීමේ සලකුණු පෙන්නුම් කරන බවයි IMF සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජුලි කොසැක් සහභාගී වූ මාධ්‍ය හමුවක් ඊයේ පැවැත්වුණා. මෙහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්ද ඇය අදහස් පළ කර තිබෙනවා. ජුනි 12 වන දින විධායක මණ්ඩල දෙවන සමාලෝචනයේ පැවැත්වෙන බවයි ඇයෙහිදී සඳහන් කර ඇත්තේ. ශ්‍රී ලංකාව තුළ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල දකින්නට ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ. මෙරට ආර්ථික වර්ධනයේ ආරම්භක සලකුණු ශ්‍රී ලංකාවෙන් ප්‍රකට වන බවද ඇය පවසනවා. දෙවන සමාලෝචනය සඳහා ප්‍රමාණාත්මක සහ ආත්මක කොන්දේසි සහිතව වැඩසටහන් කාර්ය සාධනය ශක්තිමත් වෙමින් පවතින බවයි ජුලි කොසැක් පෙන්වා දෙන්නේ. ඇතම් කාර්යන් ප්‍රමාදයකින් ක්‍රියාත්මක කරන ලද බවත් තවත් ප්‍රතිසංස්කරණ තවමත් සිදුවෙමින් පවතින බවත් ඇය පෙන්වා දෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ස්ථාවරය වී ඇත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මීළඟ පියවර බාහිර වාණිජ ණය හිමියන් සමග සාකච්ඡා අවසන් කිරීම සහ නිල ණය හිමියන් සමග ප්‍රතිපත්තිමය වශයෙන් ගිවිසුම් ක්‍රියාත්මක කිරීම බවයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය බොහෝදුරට සම්පූර්ණ කර ඇති බවත් ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා අඛණ්ඩව සිදුවෙමින් පවතින බවත් ජුලි කොසැක් මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා. ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය ප්‍රමාණවත් තරම් ශක්තිමත් ප්‍රගතියක් ලබාගෙන ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමස්තයක් වශයෙන් තක්සේරු කරන බවයි එහි සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජුලි කොසැක් ඊයේ පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර ජයගමු ශ්‍රී ලංකා ත්‍රිකුණාමල දිස්ත්‍රික් වැඩසටහන අද කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මීට වසර 15කට පෙර මොනෑෂ් සරසවියට ලංකාවට පිවිසීම සඳහා අවසර ලබා දුන්නේ නම් අද IMF වෙත යන්නට කිසිම අවශ්‍යතාවයක් නැති බවයි එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ. අපේ රටට අවුරුදු මීට 15කට විතර ඉස්සෙල්ලා මොනෑෂ් විශ්වවිද්‍යාලය එන්න සූදානම් වුණා. එතකොට ජනතා විමුක්ති පෙරමුණේ උදවිය පෞද්ගලික විශ්වවිද්‍යාලය එපා කියලා එළවලා දැම්මයි විශ්වවිද්‍යාලය ලංකාවේ හදන්න දෙන්නේ නැතුව ඔවුන් මොනෑෂ් විශ්වවිද්‍යාලය ආරම්භ කළා මැලේසියාවේ. අද මැලේසියාවේ සම්පූර්ණ ජාතික ආදායමට ඩොලර් බිලියන 240ක් මේ වෙනකොට මේ විශ්වවිද්‍යාල පද්ධතිය නිසා හම් වෙලා තියෙනවා. ලංකාවට ආපු අවස්ථාව තමයි අපි පයින් ගහලා අපේ රටේ හිටපු ආර්ථික ඝාතකයෝ එළවලා දැම්මේ මොනෑෂ් විශ්වවිද්‍යාලය. ලංකාවේ ණය ඩොලර් බිලියන 78යි. මැලේසියාවට ගියපු මොනෑෂ් විශ්වවිද්‍යාලය අපිට මීට අවුරුදු 15කට ඉස්සෙල්ලා ලංකාවේ තියාගන්න පුළුවන් වුණා නම් අද ලංකාව IMF යන්න ඕන කමට රටක් නෙවෙයි. එහෙනම් පිටරටින් විදේශ විනිමය අපි ගේන්නේ educational hub එකක් විදියට අපේ රට. ඒක අපිට නැති කළේ ආර්ථික ඝාතකයෝ. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 519 වැනි ටෙලිවැකිය. අපේ ගම්බල කියමනක් තිබෙනවා, ලැජ්ජාව වහගන්න සරම කඩලා මූණ වහගත්තා වගේ කියලා නේද? ලැජ්ජාව වහගන්න සරම කඩලා මූණ වහගත්තා වගේ කියලා. ඊයේ පාර්ලිමේන්තුවේ තුනේ ඒ වගේම දෙයක් කියලා ලියලා අද ටෙලිවැකිය ආරම්භ කරන්නයි සූදානම. ජාතික සම්පත් විකුණන රනිල් වික්‍රමසිංහගේ සැලසුම් වලට අපි විරුද්ධයි කියපු, ජාතික සම්පත් විකුණන්නට එපා කියපු, විකුණන්ට දෙන්නේ නෑ කියපු මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ 103 දෙනෙකු මහා දවල් දියවන්නාව ඇතුලේ සරම කඩල අරගෙන මූණ වහගත්තා කියා පියකු නේද? ඒ අර විදුලි බල පනතට පක්ෂව ඡන්දේ දෙමින්, හරිය විදුලි බල පනතට පක්ෂව ඡන්දේ දෙමින් මේ පනත අදානිගේ පනත ලෙස හැඳින්වුවත් කමක් නෑ. අදානිට විදුලි බලය කෑලි කඩලා විකුණලා දාන්න තමයි
මේ හදන්නේ. වික්‍රමසිංහට ඔබට මතක ඇති අපි බෙගොනොමික්ස් විකොනොමික්ස් කියලා ටෙලිවැකි වලින් නම් දෙකක් පටබැන්දා. සාධක කරුණු කාරණා සහිතව තමයි අපි හැම නම් දෙකම හඳුන්වලා දුන්නේ. තාම රනිල් වික්‍රමසිංහ ගෝඨාභය වෙනුවට පත් වෙලා අවුරුදු දෙකයි. මීට පෙර පස් වතාවක් අගමැතිකම් කළා. එයාගේ අතිජාත මිත්‍රයා මහින්ද රාජපක්ෂ තුන් වතාවක් අගමැති. ඊළඟට දෙවතාවක් ජනාධිපති වෙලත් හිටියා. මේ දෙන්නගේ පාර්ලිමේන්තු ජීවිත කාලය අවුරුදු 50කට ආසන්නයි. මේ දෙන්නම අයියයි මල්ලි වගේ එකතු වෙලා තමයි වැඩේ දෙන්නේ, වැඩේ දුන්නේ. හොඳේ දවල් මිගෙල්ලා, මේගොල්ලෝ රෑ දනියෙල්ලා. ඒ බව හරි අපූර්වට සනාත වෙනවා ඊයේ මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශයට පත් කළ නවතම ණය වාර්තාවෙනුත්. මේ අලුත්ම වාර්තාවට අනුව අපේ සමස්ත ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 100 පැනලා. ඇමරිකානු ඩොලර් බිලියන 100 පැනලා. කොහොමද ගාන? ඇමරිකානු ඩොලර් බිලියන 100යි. හරිය, රට ඇතුලෙන් ආණ්ඩුව අරගෙන තියෙන ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 57,283යි. විදේශ ණයවල ප්‍රමාණය, ඒ කියන්නේ එක එක රටවලින් එක එක ගිවිසුම් ගහලා තනින් තනින් අරගත්ත ණයවල ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 37,041යි. හරිද? ඒ අනුව එකතුව ඇමරිකානු ඩොලර් බිලියන 100 පැනලා. විශ්වාස කරන්න, 20/23 දෙසැම්බර් සිට 20/24 ජනවාරි වලට මාස 4යි. හරිය, මේ මාස 4ට ඇමරිකානු ඩොලර් මිලියන 3,954ක් ණය අරගෙන තියෙනවා. ඒ කියන්නේ බිලියන 3කට වැඩියෙන් ණය අරගෙන. ඇමරිකානු ඩොලර් බිලියන 3කට වැඩියෙන් මාස 4ට ණය අරගෙන. මේක පුදුම ණය ගැනිල්ලක් නෙවෙයිද? ඈ, දැන් තව ණය ගන්න ගමන් තමයි මේ අතට අහුවෙන දේවල් කඩිමුඩියේ කාට හෝ පනත් ගිවිසුම් ගහලා විකුණලා දාන්නේ. හොඳේ, වැදගත්ම දේ තමයි මේ සෙට් එක තමන්ගේ පාලන කාලයේ ගන්න ණයවලටයි විකුණලා දාන දේවල්වලටයි හොරා කරන දේවල්වලටයි කිසි දෙයකට බය නැහැ. ඇයි? ඒ කවදාවත් ඊළඟටපත් වෙන තමන්ගේ ගජමිතුරු සෙට් එක ඒ ගත්ත ණයවලින් මොකද කළේ, මොනවද වික්කේ, මොනවද හොරකම් කළේ කියලා අහලා ඒවට දඬුවම් දෙන්නේ නැහැ. දීලත් නැහැ, දෙන්නෙත් නැහැ, දෙන්න හිතලත් නැහැ. හොඳේ, ඒකයි මේ එකගෙයි කන මේ සෙට් එක බය නැතුව සර්ම කඩලා මූණ වහගත්ත ගමන් අත් දෙකම ඉස්සුවේ. හරිය, අත් දෙකම ඉස්සුවේ. මේ විදුලි බල පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මොනවද කිව්වේ? මේ පනතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනී කියලා කිව්වා. සම්මත කළ යුත්තේ පාර්ලිමේන්තුවේ 3/2 පමණයි කියලාත් කිව්වා. 48 වගන්තියෙන් ව්‍යවස්ථාව උල්ලංඝනය වන නිසා ජනමත විමසුමකුත් ඕනේ කියලා කිව්වා. මේ තමයි ගරු ශ්‍රේෂ්ඨාධිකරණ නිර්දේශ වුණේ. හොඳේ, මේ පනත හැදුවේ කවුද? පාර්ලිමේන්තුව. අඩුම ගානේ තමන්ගේ ප්‍රධානතම මෙවලම වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවවත් දන්නේ නැති සෙට් එකක් තමයි මේ පනත හදලා තියෙන්නේ නේද? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ නැතිව පනතක් හදා ගන්නටවත් බැරි තරමේ සෙට් එකක් දියවන්නාවේ ඉන්නේ. ආයේ ඉතින් කියන්න දෙයක් නැහැ නේද? ආ, ඔබට දැන් ඒක හොඳටම තේරෙනවානේ. ඇත්තම කිව්වොත් රටක බලශක්තිය ඒ රටේ ජාතික ආරක්ෂාවට බලපාන අංක එකේම සාධකය බලශක්තිය. මේ බලශක්ති බලය අසල්වැසි ඉන්දියාවේ අදානිගේ අතට ගියාම මේ රටේ ඉතිරි ටිකත් ඉන්දිය රූකඩයක් බවට පත් වෙනවාමයි. හොඳේ, ප්‍රධානතම කාරණේ විදුලි බිල. දැන් ඊයේ එක පාරටම හීනෙන් නැගිට්ටා වගේ ඇමති කංචන විදුලි බිල අඩු කළ නිවේදනය ගැන කතා කළා. හොඳේ, ඒ අඩු කිරීම තුල ඇත්තේ ඔය ජනතා විරෝධයේ తాවකාලිකව යටපත් කරලා අපි හරි ෂෝක් තැනකට මේක දුන්නේ කියන එක පෙන්වන්න. හොඳේ, ඒවා හොඳයි සූප්පු කටේ ගහගත්ත කිරිසප්පෙයින්ට. හරිය, පෞද්ගලික අංශයේ ආවම තරඟකාරීත්වයේ තුලින් මිල පහළ යනවා කියන බොළඳ තර්කය මේ බලශක්තිය වගේ ක්ෂේත්‍රවලට අදාළ වෙන්නේ නැහැ. මොනතරම් පුන පුනා කිව්වත් ඒවා ඇත්ත වුණෙත් නැහැ. හොඳේ,
උදාහරණයක් දෙන්නම්කෝ. මතකද ඉන්ධන අලවියට? හරිද, ඉන්ධන අලවියට ඔය එක එක ජාතියේ පෞද්ගලික සමාගම් එනකොට කියපු කතාව නේද? ආසයිනොපෙක් ආවා, IOC ආවා නේද? ඒ අතර ඔය තව සමාගම් දෙකක් විතර ගිවිසුම් ගහලා තියෙනවා. දැන් ඉතින් තරඟකාරීත්වය නිසා ඉන්ධන මිල අඩු වෙලාද? ඈ, හෝගාලා පෙට්‍රල් ඩීසල් අඩු වෙලාද? ආ, බලශක්ති ක්ෂේත්‍රයේ තරඟකාරීත්වය නිසා මිල මේ රටේදී නම් අඩු වෙන කතා අමූලික පට්ටපල් බොරු. මොකද තරඟකාරීත්වයේ මොකක් වුණත් මොනතරම් කොමිස් පගාව ජරාව දෙන්න ඕනේ රටක්ද මේක? ආ, එකක් හරි පැහැදිලි. ඔබට මතක ඇති මීට පෙර ටෙලිවැකියකින් අපි සඳහන් කළා මේ එන්නේ යකාගේ හෝරාව කියලා. යකාගේ හෝරාව. රනිල් රාජපක්ෂල හදන්නේ යන යකා කොරහත් බිඳගෙන යනවා කියන කතාව සනාථ කරන්න. හොඳේ, මේ සෙට් එකට උවමනා අතට අහුවෙන දේවල් විකුණන්ටයි, හතර අතින් ණය ගන්නටයි, ඒ අරගෙන දැන් රට ගොඩ, දැන් රට ගොඩ කියන්ටයි. හොඳේ, ඇමරිකානු ඩොලර් බිලියන 100ක ණයක් තියෙන රටක්. හරිද, තව මොන ගොඩද? ආ, ණය අරගෙන තියෙන දේවල් විකුණලා රට ගොඩ ගන්න පුළුවන් කියන මේ හොර නඩය අවුරුදු 76ක් පුරා කළෙත් ඕන් ඔය ටිකමයි. හොඳේ, ඒ නිසා තමයි අද වෙනකොට ඇමරිකානු ඩොලර් බිලියන 100 පැනපු මහා ණයකන්දක් අපේ කරපිට තියෙන්නේ. දැන් ඉතින් මේ යන විදිහට අර මේ නන්දා මාලනිය ගැයූ ගීතේ මතක් වෙනවා. ඒ ආකාරයට වෙන්න පුළුවන් කියලාම තමයි මේ යන විදිහට නම් අපිට හිතෙන්නේ නේද? ආ, හෝටන් තැන්න දී ක්‍රීඩා පිටියකට සිංහරාජය පවරා ලී මෝලකට නේද? දුන්හිඳ ඇල්ල හරවා ජල විදුලියට සමනල කන්ද බදු දෙමු හෝටලයකට කියලා තමයි ඉතින් අපිට මේ උන්දලට කියන්න තියෙන්නේ. හොඳේ, හැබැයි ඉතින් එහෙම අදහෙට දුන්නත් කලබල වෙන්න එපා. හොඳේ, ඒක තමයි මේගොල්ලන් ගේ හැටි ක්‍රමය. මොකද්ද? බෙගොනොමික්ස් සහ විකොනොමික්ස් කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. හෝටන් තැන්නදී ක්‍රීඩා පිටියකට පවරා සිංහ රාජය ලී මෝලකට දුන්හිඳ ඇල්ල හරවා ජල විදුලියට සමනල කන්ද බදු දෙමු හෝටලයකට. ඒත් සමගින් උදෑසන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. යළිත් හමුවෙමු දහවල් ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්.